I'm <laughs> sorry. මන්තා චකවාලිහිසු අන්ත්‍රගච්චන්තුදීවතා සද්ධම්මන් මනිරජස්ස සුනන්තු සග්හමොක දම් ධම්මත් සවන කාලෝ අයන්බධන්තා ධම්මාශාවෙනෙ කාාලොහෝ අයන්බධන්තා ධම්මා ශාවෙනෙ කාලොෝ අයන්බධන්තා නමුෝතස්සෙ භගවතු අරහතුෝ සම්මා සම්බුදුදස්සේ නමෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුදුදස්සේ නමෝතස්ස භගවතු අරහත්තෝහෝ සම්මා සම්බුදදස්ස තුන් චත්‍රාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම පිණිස්ස ඉවහල් වෙන විදිහෙට ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා ට වස්සර හතකට පෙර පරලෝ සැපත්වන්නට යෙදනු දධහාබර ස්වාමි පුරුෂයා ප්‍යාණන් වන විශ්‍රාමික ගනකාධිකාරී ජීකේ ජයවීර මහත්මාට පුංඥානමෝදනාකිරීම පිණිස්ස ධර්මදේශනාමය පින්කමේ සැදහැති දායකත්වය දරු ලබන්නේ එම මහතාගේ ආදරණීය බිරිඳ වන කමලා කුමාරී ජයවීර මහත්මිය අනෝජා ජයවීර දියනය අමිත් ජයවීර පුතනුවන් සහ සඳලී දි්‍යයානිී අසයෙන් වනු ජයන හුණුබුරු මිනි බිරියන්. මුදිතා ලේලිය සහ සුබසිංහ බෑණුණුවන් නඇතුළු පවුලේ සියලු දෙනා විසින් සියලු සත්වයන්ට ධර්මවබබෝධය පිණිස ධර්මදේශනාමය දායිකත්වය දවසේ එයත්හන්විසින් සිද්ධ කරනවා අපි හැමදාම ජීවිතේ නිරන්තරෙන් කතා කරන අත්දකින දෙයක් තමයි දුක දුක කියනදේ බොහෝ වෙලාවට දවසට එක වරක් හෝ පැමිණිච්ච නැති කම්පනයක් පැමිණිච්ච නැති කෙනෙක් ප්‍රතජ්ජන ලෝකය අතර බොහෝ වෙලාවට දකින්නට පුළුවන්කමක් නෑ. අද වර්තමාන සමාජයේ තුල ජීවත්වෙනකොට තමන්ගේ සිතට දුකගෙනල්ලදෙන් සමන්ග සිතට සිත්හැවුල් ගෙනල්ල දෙන. තමන්ට වේදනාකාරීවන අධදැකීම ජීවිතය තමන්ට විඳින්නට අවස්ථාව සැලසෙනෝ. ඉතින් මෙ දුකට පත්වන්නට, කිසීම කෙනෙක් කැමති නෑ. හැමෝම කැමති දුකටපත් නොවී සිටින්න. දුකෙන් මිදෙන්න්න තමයි හැමදාම හැමෝම අප එක්ෂ කළේ. එතකට අපිට පේන කාරණාවක් තියෙනවා ලෝකෙ ගත්තම ලෝකයේ ලෝක සත්වයෝ දුකට කැමති නෑ. දුකට ආකමැති නිසා, දුක දුරුකර ගැනීම පිණිස දුකෙන් නිදහස්වීම පිණිස්ස ක්‍රියාමාර්ගයන් ක්‍රමවේදයම් ලෝක සත්‍යයා නිරන්තරයෙන් හොයෙනවා. අපි බැලුවතින් දුක දුරු කරගන් දුකෙන් නිදහස්වෙන් දුක නැති කරන්න දුක ඉක්මවන්ට තමයි ලෝකයා තමන්ගේ ජීවිතයේ පංචකාමේ මූලික කරගත්ත සියලු දේවල් සිද්ධකරන්න එතකොට බෞද්ධ ඉගැන්වීමට අනුව ලෝතරා බුදුරජාණන් වහන්සේ චතරාර්ය සත්‍යය ධර්මය දේශනා කොට වදාලා එතකට අපි හැම දෙනාම නිතර මහල තියන්නේ බුදුදහම අපිට තියන්නේ දුක නැතිකර ගැනීම පිණිස්සය කියලා නමුත් අපි බලමු ඇත්තටම බුදුදහම තියනෙ දුක නැතිකර ගණ්ඩද කියලා කොට හිතෙන්න පුළුවන් දුක නැතිකරගන්ට නොවේ නම් බුදු දහම කුමටද තියෙන්නේ. මේ චතුරාරය සත්‍යයම පෙන්නන්නේ දුකත් දුක නැතිකරන විදිහත්නය කියලා. අපි බලමු ඇතර මේ කාරණාව අපි දරාගෙන ඉන්න විදිහ කොයිතරන්න නිරවද්්‍යද කියලා ලෝක සත්‍යය හැමෝම දුක දන්නෝ දුක දන්නේ නෑ කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නෑ මොකද ඉපැදෙන දුක ලෙඩවෙන්න දුක, ජරාවට පත්වෙන දුක ප්‍රියන්ගෙන් වෙන් වෙන දුකා අප්‍රියන්හායෙක් වෙන දුක. මරණ දුකාදී දුක්කයන්ට ලෝක සත්ත්යෝ නිරන්තරේම්ම ගොදුරුවෙනවා. නිරන්තරයම මූුණ දෙනවා. එසියලු දුක ඒ සත්වයන්ට දැනෙනව තීරෙනවා. එදකොට එහෙම නම්, අපි කාටවත් කියන්න පුළුවන්කමක්න සත්‍යයා දුක අඳුන්‍ය නෑ කියලා. දුක දන්න නෑ කියලා. දුක දන්නවා. එනිසා මේ සත්‍යයා කැමැති දුකටපත් නොවී සිටින්ට. ජරාවටපත් නොවී සිටින්ට, ව්‍යාදියට පත් නොවී සිටෙන්ට. අප්‍රිය දේවල් වලින් වෙන්නලා ප්‍රියජනක දේවල් ඇසුරු කරන්නට සිත සතුටට පත් කරගන්නට, සැපවන්ත ජීවිතයක් ගත කරන්නටයි හැම දෙන ආගීම අපක්සාාව තියෙන්නේ දුක නැතිකර ගැනීමේ බලාපොරොත්තු හැමෝටම තියෙනවා අතකොට බල්මකට එලෝකට කෙනෙක් කිව්වතින් බුදුදහම සිද්ධ කරන්නේ දුක නැති කරන විදිහක් කියල දෙන විදිහේ කියලා ලෝකයේ දුක නැතිකරන්ට විවිධ ක්‍රමවේද හොයාගෙන් ඒ ක්‍රමවේ දෝස්සේ ක්‍රියාත්මක වුුණ වගේ. බුදු දහමත්ඒ ක්‍රියාත්මක වුණු ආකා රතර තවත් එ ක්‍රමයක් විතරක්ම කියලා අපි හිතන්නට පුළුවන් කමතියනවා. නමුත් අපි බලමු චතුරාර්ය සත්‍යය ධර්මය කෙලකවට පස්සේ චතරාර්ය සත්‍යය තුළ කතා කරන දුකමකක්ද කියලා. දුක්ක ආර්ය සත්‍යය දුක්ක සමුදිහාරය සත්තය දුක්ක නිරෝධහාර්ය සත්‍යය දුක්ක නිරෝධ ගාමිණී පටිපදාාරය සතතිය. මේ හතරා අපි නිතර මහනවා. මේ වචන හත රහල අපි පුරුදු වෙලා තිය නොව කියන්න පාඩංකරගෙන පුරුදු විච්ච විදිහයට දුකත් දුකේ හට ගැනීමත් දුකේ නැතිකිරීමත් දුක නැතිකිරීමේ මාර්ගයක්. මේ විදිට තමයි මේක විවහාර කරගන්නේ. ඒකට හේතුව තමයි අපි මේ නිරෝධය සමුදය කියෙන වචන දෙක අරථ දක්වාගෙන තියෙන ඇතිවීමම් නැතිවීම විදිහට. සමුදය ඇතිවීම විදි නිරෝධය නැතිවීම විදිහටත් තම අප අර්ථ දක්වාගෙන තිබෙන්නේ. නමුත්... ි පැහැදිලියවම තේරුම් ගන්න ඕන මේ නිරෝධහය කියන වචනය අපි නැතිරීමට අර්ථ දක්ව ගත්තොත් බොහෝ තැවලදි බොෝ ධර්මකාරණ වලදී අපිට පැටැල්ලුම් සහගත තත්ත්වයන්න්න මූුණ පානට සිද්ධ වෙනවා. ඒ අපි ඉදිරියේදී ධර්මකාරණාවන් විස්තර කරගන්නකට ඔබට වැටහේවි. නිරෝධය කල කියන ඇතරම නැතිවීම නෙවෙයි නිරෝධය කලා කියයන උදා නොවීම නිරෝධයකෑන සකස් නොවීම නිරෝධය කියල කියන ඇති නොවීම එත් සමුදයය නිරෝධයකයන් නැති නොවීම තවට නැතිවීම නෙවෙයි ට අපි නැතිවීමයි ඇති නොවීමයි කියල ගත්තම අර්ථ දෙකක් පැහැදිලිියු මෙන්නේ ඇතිීම නැතිවීම කියලා කියනකොටම ඇතිවිච්ච දෙයක නැතිවීමතම අප ඔවලුවට එන්නේ තිබුණු දෙයක් නැති වුණ වගේ නිරෝධහය කියන තැන අපිට තිබුණු දෙක නැතිවීම කියලා අර්ථදක් කොගන්ට පුළන්කමක් නෑ නිරෝධහය කියලා කියන්නේ සකස් නොවිච්ච තනක් උදා නොවිච්ච තැනක් අපි සමු නිරෝධ ධර්ම කියල කිවට පස්සේ අපිට හිතේන්ට්‍ර පුළුවන් සමුදිහෙ ධර්ම කියලා කියන ඇතිවිච්ච ධර්ම. නිරෝධ ධර්ම කියලකුවම අපි ගන්නවා නැතිවිච්ච ධර්මයදිට. ධර්මයේදී සමුදිෙහෙ පැත්ත කතා කරන්නේ සම්පූර්ණය එම ලෝකයේ සකස්වීම අවිද්‍යාවය සකස්වීම පැත්ත. නිරෝධය පැත්ත කතා කරන්න කතා කරන්නේ අවිද්‍යාවය සකස් නොවීම අවිද්‍යා යත්තේවා අසේෂ විරාග නිරෝධහෝ සංකාර නිරෝධ. අවිද්‍යාව සේෂ මාත්‍රයක් වට නොමතිව සකස් නොවිච්චතැනක සංකාරයේ සකස්වීමක් ගැන, සංකාරයේ උදවීමක් ගැන අපිට කතා කරන්නට පුළුවන්කමක් නැතිතැනකින් තමයි නිරෝධය විග්‍රහ කරන්නේ. එහෙම නම්, අපිට තේරෙන්න ටෝන නිරෝධය කියන තැනට අපි නැතිවීම කියෙන අර්ථකථනය කරගත්තට පස්සේ අපිට බොහෝ තැන්වලද ධර්මකාරණවලදී පැටලුම් සහගත වෙනවා ධර්මය නිරාකරණය කරගන්නට බැරිවනවා. අපි පැහැදිලිවම මතකතියාගන්න ටෝන කාරණාවක්තමයි එහිමිනාම් දුක්ඛ නිරෝධාර්ය සත්‍යය කියලා කියන්නේ. දුකේ උදා නොවීමට දුක සකස් නොවීමට. දුක්ක නිරෝධ ගාමිණී පටිපධාර්ය සතති කියල කියන්නේ තියන දුක නැතිකරන්ට ප්‍රතිපදාවක් හොය හොයානු ගමනය කරන එකට නෙවෙයි. දුක සකස් නොවෙන්ට දුක උදාන් නොවෙන්ට දුක නොහටගන්ට මාර්ගයක් ප්‍රතිපදහාවක් තියෙනව නම් මෙන්න මේ. මාර්ගය ප්‍රතිපදාව තුළ හික්මෙනවාට එමාර්ගය ප්‍රතිපදාව අනුගමනය කරනවට තමයි අපි කියන්නේ දුක්ක නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සතතිය. එහෙමනං අපිට පැහැදිලි වෙන්න ටෝන මේ භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මය දේශනා කළේ සියල්ලු සත්ත්වයෝ අඳුනන දන්න අවිද්‍යාව මූලික කරගෙන ගොඩ නැගිච්ච සකස්විච්ච දුක ඇත්තක්්‍ය කියන තැනට පත් වෙලා ඒ දුක ඇත්ත කරගෙන ඇතිවිච්ච දුක නැති කරන්ට උගන්නන්ට නෙවෙයි අපි සියලු සත්වයෝම දුක විදිහට දරාගෙනින් දුක විදිහට ගොදුරු වෙලා තියෙන්නේ අවිද්්‍යාව තුළ බව අවිද්‍යාව නිසාම දුක උරුම කරගෙන තියන බව පෙන්වා වදහරන්නට අවිද්‍යාව සකස්සු නොවීම තුළ දුකේ හට ගැනීමක් දුකේ බැස ගැනීමක් දුකේ උදවීමක් දුකේ පැවැත්මත් නොමති බව පෙන්වා දෙන්නට. එහනම් අපිට තේරෙන් ටෝන, භාග්‍ය උතුන් වහන්සේ චතුරාර් සත්‍ය ධර්මය දේශනා කළේ දුක නැති කරන්ට නෙවෙයි දුකාවබොහෝධ කරගෙන දුකේ නොහොට ගැනීමේ මාර්ගය ප්‍රතිපදාව පෙන්නලා දුකේ නොහට ගැනීම කොයි විදිහටද කියලා පැහැදිලි කළදෙන්ට. අපි ක උපමාරූපක සහිතව පැහැදිලි කරගන්නට බලමු. අපි දැන් හිතුවතිෙන් යම් කිසි කෙනෙක් යම් දේකට ලොල් වෙලා කැමතිවෙලා ඉන්නවා අිේතු මෙයා යම් කිසි වස්තුවකට තෘෂ්ණාව ඇති කරගෙන ඉන්නවා අප සම්මති විවාහාරෙන් ත්තොත් යම් කෙනෙක්කයන්ට පුළුවන් රත්රංවලට රිදීපලට මුතුමැණික් කළට තෘෂ්ණාව උපද්ධවගෙන ඉන්නවාය කියලා අපි සම්මත විවාහාරය බැලුවතින් ඒවාචනය වැරද්දක් පේටනය වචන හරි. රත්තරම් වලටයා තෘෂ්ණාව පද්දවලා. මුතුමැනි කොළටයා තෘෂ්ණාව පද්දවලා. සම්මත විවාහාරය තුළ අපි මේ විදිහ රර්ථකථනය කරගන්නවා. නමුත් ඇත්තටම බැලුවතින් අපි සරලාදහසකින්, රත්තරන් රත්තරම් බව අඳුනන්නේ නැහැ මැණක් මැණික් බව අඳුනන්නේ නැහැ මුතු මුතු බව අඳුනන්නේ නෑ. රන්රිදී මුතුමැණක් කියන අනුවර්ථ නාමයෙන් වටිනාකම සැපෙව්වේ අපි අපිමයි. එනම් සම්මත වසයෙන් පනවාගත් නාමික වටිනකමක් සම්මත වටිනකමක් එතවට සැබැහැවටම වටිනාකමක් නෙවෙීම සම්මතව ගොඩනගපු සම්මතව පණවපු සම්මතයේ වටිනාකමක් තමයි රත්තරන් රිදිීමුතු මැනිකුර ලැබිල තියෙන්නේ. අපි සම්මත කරගත්තොත් යම්ම ොහොතක රත්තරං වටින්නේ නැහැ කියලා මැණක් වටින්න්නේ නැහැ කියලා අන්න එදාටේ රත්තරම් මුතුමැණක් කොලට තිබුණු සම්මත වටිනකම නැතිවලන්. එදාට අපිට තෘෂ්ණාව උපදින්ට හේතුවක් නෑ ඇයි වටන්නේ නැති නිසා. එහෙමනම් මේ තෘෂ්ණාව ඉපදිල්ල තියෙන්නේෙ රත්තරම් මත පිහිටල නෙවෙයි රිදී මත පිහිටල මුතුමැණක් දේපල මත පිහිටල නවෙේ ඒ අපිට පැහැදිලි වෙනවා ්‍රෘෂ්නාව ඉපදිල තියෙන්නේ සම්මත වටිනාකම මත පදනං වෙලා මේක රත්තර්්‍ය මේක වටිනවාගේ පු සම්මතයට යි ෘෂ්නා කල්ලතිෙන්. එහෙමනම් සම්මතය දරාගත්්‍ය තමතමන්ගේ සිතින් මනසිකාර කළලා තමන් හිතින් ආවර්ජනය කරගන්නවා මේ රත්තරම් මේක මෙච්චර වටිනවා මේක මැණ මේ මෙච්චර වටිනවා. එය නිසා තමයි අපි රත්තරන් රිදිී මුතුමැනිි කොල්ට තෘෂ්ණාව උපද්ධෝගත් ය වටින සම්පතක් නිසා. ඒක වටින සම්පතක් බවට පත් කළේ සම්මතයෙන් පණෝප නිසා. එහෙම නම් මෙ පනවාගත් වටිනකම දරාගත් සිතත් එෙක්කයි තෘෂ්ණාව පවත්වල තියෙන්නේ. කොටිින්මකිවතින් රෘෂ්ණාව පවත්තුල තියෙන්නේ රත්තරන්රිදී මුතුමැණික් එක්ක නෙවෙයි. රත්තරන්රිදී මුතුමැණෙක් වටි නො කියලා ගොඩනගපු සම්මතිය දරාගත්ත තමන් ගිමිහිත එක්ක. දැන් ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. ඔබ ජීවිතයේ නොයෙක් නොයෙක් තරාතිරම් දරනො ඇති. ඔබ නොෙක් නොෙක් වටින කම්බලට පත්වෙන්ට කැමැති ඇති තමන්ට සම්මත සමාජයේ තැනක් ඇතිකරගෙන සම්මත සමාජය තුළ වැජබෙන කැපී පෙනෙන කෙනෙක් භවට පත්වෙන්ට දේපල ධනයෙන් ආධ්‍ය කරගත් කෙනෙක් බවට පත්වන්නට ඔබ බොෝම ඇලුම් කරනවා ඇති ඒ වෙනුවෙන් තමන් ජීවිතයේ කැපවෙනව ඇති වේශ වෙනව ඇති මහන්සි වෙනව ඇති මොකක් වෙනුවෙන්ද බැලුව වටිනාකම ජීවිතයට ඇති කර ගන්න. සමාජයේ තුළ සියල්ලටම වඩා අහල්ල තැනක හිමිකරුවෙක් බවට පත් වෙන්න. සියල්ලෝම අතර විශේෂ කෙනෙක් හැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්න. මේක සාමාන්‍ය ලෝකයා අතර පවතින සිද්ධන්තයක් නමුත් කල්පනා කරල බැලුවතින් දැන් අපිහිතම මේ වසංගත තත්ත්වය හමුවේ සියලු දෙනා මැරි මැල්ල මැරිලා ගිහිල අන්තිමට ඔබ විතරක් ලෝකීතිරුෙනවා නික උපකල්පනය කරන්න සියල දෙනා මැරෙනවා. මුළු ලෝකයේ සියලු දෙනාම මිය පරලෝ ගොසින් අන්තිම ලෝකයේ ඉතුරුණු පුද්ජලය බවට තමන් පත්වෙනවා ජය කියල උපකල්පනය කරම්. දැම්මළු ලෝකේම තියෙන සියල්ලු දේම අයිතිය ඔබට පමණයි මොකද දැන් අත්පත් කරගන්නට ගියා කිය අනුන්ගේ කියල දෙයක් නෑ මොකද අනුන් කියලා කෙනෙක් ලොක ජීවත්වෙන්නේ නෑබැෑ අන්සතු වස්තුවක් කියල එකක් නෑ එකම පුද්ගලය තමන් එදකොටඒ සියලු දේම උරුමය තරගයකින් තුොරො තමන්ට ලැබෙනවාන්. දැන් ඔබ කල්පනා කරන්නකෝ ඔබට දැන් රත්තරංවලින් කුමන වටිනක මද්ද කියලා. ඔබට දැන් අර ලෝකෙ තියන මුතුමැණික්වලින් ඥානවාහනවලින් දේපොලිඩකඩම්වලින් කුමන වටිනක මද්ද කියලා. දැන් බැංකුවල තියෙන මුදල් අට්ටි ගණන් ඔබ ගෙනල්ලා විවිධ වර්ගේ මුදල් පාවිච්චි කල්ද ඔබ මොනවකරන්ටද කාට පේන කරන්නද කුමක් කරන්නද එතකට අපිට තේරෙනවා මේ සියලු සම්මතයන්ට ඔබ ගොදුර වෙලා තියෙන්නේ තමන් සම්මතය පිහිටලනවේ අනුන් සම්මති පිහිටලා ලෝකයේ අර සම්මත කරගත්ත වටිනකම ඇත්තකරගෙන දුවන්න සමාජ්‍යයේ ඇමට ඔබ කොටු වෙලා ගිලගත් ඔබ වමාරගන්ට බැරුවේ සම්මත වටිනකම ඇත්ත කරගන මුලු ජීවිතේම දුක්කිඳල දුක්හිඳල යම් මහොතක මිය පරලො යනවා. ඔබ හිතනවා මේ තත්වට පත්වුණ දැම් මෙතින් නැවති ලමදි මෙතැට පත්වෙන්ට නතන්ට පත්වෙන්න ඕන. දැම් දේ කරගන්ටෝනිකෙන අසීමමිත බලාපොරොත්තු අසීමිත අවශ්‍යතාවයන් ජීවිතය තුළ ඇතිකරගෙන. එ අසීමිත බලාපොරොත්තු ඔස්සේ අසීමිත අවශ්‍යතාවයන් නොස්සේ තමන්ගෙහිත මෙහෙවමින්දුවනවා. බලන්න කොයිතරම් පීඩආකාරී ජීවනරටවත් දෙකේලා. නමුත් ඇත්තටම වැැලුවොත්. සත්‍ය වසය වටිනකම ඇත්තටම ලෝකෙ තිබුණ නම්. ඔබ තනිවිච්ච දවසට ලෝකෙ සියලු දෙනා නැතු ඔබ විතර තනිවෙලා මුළු ලෝකෙ ම අයිතිය ඔබට උරුම ච්ච දවසකඒ වටනක ඔඹට දැනෙන් ඕන නමු එදාට ඔබ කොන්්ඩෙවත් පිරණ එකක් නැහැ එදාට ඔබ වටිනා ඇඳුම් පැළඳුම් ඇඳගෙන පාරට බහින එකක් නෑ කාට පෙන්නන්ටද එදාට ඔබ තමන්ගේ යානවාහන්න ප්‍රමාණය වැඩිකරගන්ට ොක ගෙදරග ගහිල නවතින්ට උත්සාහවන්තවෙෙන එකක් නෑ ලෝකෙ තිබුණ රජමා ලිගාවලියම. ඇැයි. කාට පේටද නවතින්ට මවු රජෙක් කියලා කාට පෙන්නන්නද. මට මෙච්චර දේපලත් තියෙන ධනයක්තින් හිමිකරුවෙක් කියලා කාටනම් පෙන්න්න ලාඩම්බර වෙන්ටද. සතටුවෙන්ටද. එතකොට ඇත්තටම බැලූතින් තමන් ජීවත්තල තියෙන තමන් වෙන වෙන්න වෙයි කොයිතරං කනගාටද බලන්ටකෝ? ගේ මුලු ජීවිතයේ බැලුවොත් වැඩි හරියක් පැවැත්ම පවත්වලතියන්නේ අනුන්ට පේෙන්ට අනුන්ටඕන නිසා. තමන් ගැන හොයන්න තමන් ගැන හිතන් තමන්ගේ සිත ගැන ගවේසනය කරන්නට අපිට නිමේසයක් මොහොතක් විංකරන්ට බැරි වෙලා. අපි සියලු කටයුතුවල නිරතු වේ රැකී රස්සාාවල නිරතු වේ බලනකොට අන්තිමට බැලුවොත් අන්තිම ඉලක්කය මෙන්න මේ වගේ තැනකට එන්න. ඇයිඒ වගේ තැනකට එන්නේ කියැබැලුව තමන්ට අත්‍යවශ්‍යතාවකට නෙවෙීමේ. තමන්ට තියෙන හොමනාවකට නවේ අ රැල්ලට හුවෙලා වේගෙන් ගාගෙන යනෝ තමන්ට වත්තරෙන්නේ. තමන්නේ රැල්ලට අහුවෙලා රැල්ලේ තියන පීඩහාකාරය ස්භාවේ නිසා. එ සමාජ රැල්ලෙම් ඔබෝ එතනට තල්ලු කරනවා කරනවා ඔබට ප්‍රඥාව නැතිනම් ඔබේ සැඩ පහරට අහු වෙලා ගහ කෙන නවා. මේක තමයි සංසාර සැඩ පහර. අපි කඩි වෙලා කූඹි වෙලා එල්ලූ ඕ හරක් වෙලා කුකුල්ලු බලල්ලු වෙලා තිරිසන් ලෝකවල ීපදීපදීපදීපදී එදා ඉඳ ලද දක්වාම සසර ගමනේ මෙන්න මේ විදිහටනයක විද මුලාවන්ට අහුුවමින් කොටුවමින් ගොදුරුවමින් ව අවබහෝධයක් කරයින්ට බැරිව දඟලනවා. එහම නම් මේ අනන්ත අවිද්‍යාවෙන් පිරිලා දගලන ලෝක සත්‍යයාගේ බලතහාාව කොහෙද තියෙන්නේ කියෙලා භාග්‍යවතුන්හසි දැක්කා. මේ ලෝක සත්‍යය ඇලුම් කරලා තියෙන්නේ මේ ලෝක සත්‍යය තන්හා කරලා තියන්නේ කොතන්ටති කියලා බුදුරජන් වහන් දක් දැකලයි ලෝක සත්‍යහා කර යනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ ලෝකයේ ස්වභභාවේ පෙන්නවන්නට යෙදුනේ දැන් එහෙමනං අපි තේරුම්ගමු අපි දකින ලෝකෙ මොන වගේද කියලා තමතමන් ලෝකෙ දකින්න සාපේක්සව වැයි සාපෙක්සෝ කියල කියන්නේ අපි හිතම අතදරුවෙක් ඉන්නවා මේ අතදරුවා ලෝක දකින්න කොහොමදති කියෙල බලමුක අද ඉපදිච්චාත දරුවෙක්. අද ඉපදිච්ච පුංචි දරුවෙක් මේ ලෝකට බිහි වෙනවා. ඒ දරුව දන්නේ නෑ මං ගෑනුද පිමිද කියලා. ඒ දරුවවා දන්නේ නෑ දැම් අනුස්ස දම නුස්සද කියලා. ඒ දරුව දන්නේ නෑ මං ඉපදුනා කියලා. ඒ දරුව දන්නෑ මට අම්ම එක් කින්නවා අප එක්කින්නවා කියලා. ඒ දරුව දන්නේෑ. ඉදිිල තියෙන්නේ හවල් රටහි කියලා ඒ දරවා දන්නෑ මං ඉපදිල තියන්නේ හවල් සම්මත වටිනකමත් තියෙන නිවසක මගේ තාත්තා මෙහෙම කෙනෙක් මන්දැන් ඉන්න ගෙදර මෙච්චර වටිනවා මේ කිසිම සම්මතයකට මේ දරුවා අහවෙලනෑ ඒ දරුවට සම්මත වස්සයෙන් ෝකෙ තියෙන මැමි මිනුම් මැනීම් කිසිමදේක ග්‍රාණයක් වම ඇති කරගෙන නෑ අපි එළඟට බලමු අවුරුදු තුනහතරේ සෙල්ලම් කාර වයස්සේ දරුවක් කලගෙන.ඒ දරුවවාට හොනි කෝම් පිට්ටු හදන්න සෙල්ලං කඩයක් දාන්න සෙල්ලම් කාර් එකක් පදවන්න ඒ දරුවට අපි හිතම වටිනවා කල සම්මතය සම්මත කරපු මෝටරතයක් ගෙනනල්ලා දුන්නවතින් මෝටරාය කිසිම වටිනකමක්කෙ දරුවට නෑ නමු පලාස්ටික් හෑල් එක නිර්මාණය කරපු මෝට රතයක් ගෙනත් දුන්නොත් ඒක තමයි දරුවගේ ලෝකේ. ඒ දරුවට කෝම්පිට්ටු ගහන එක තරම් වටින තවත් නෑ සෙල්ලම් කඩයක් තරම් තවත් වටිනකමක් නෑ ඒක ඒ මානසික මට්ටමට සාපෙක්සව ලෝකෙ අඳුනගත් විදිය. අපි හේම නම් ඇසුරු කරන පරිස්සරය ඇසුරු කරන සම්මතයක් එක් කලා සමාජ ආපාසියක් එක්ක ලබිමකක්ද කරන්නේ සංකල්පිතව ජීවිතය ඇතුළලෙ ගොඩනගා ගත්ත සංකල්ප රාමෝකට කොටුවෙනවා. සංස්කෘතික රාමෝකට කොටු වෙනවා. එ කොට විච්ච සංස්කෘතියත් එක් දරාගත්ත දුෂ්ටි ජාලයක් එක්ක ලෝකෙ ද කිනවා. අන්තිමට බැලුවතින් විවෘත්තව ලෝකෙ දැක පේටනෑ. දක තියෙන්නේෙ දුෂ්ටි ොඩක් තමන්ට පේන්නේෙ දරාගත්ත දුෂ්ටිට සාපේක්සව එහම බැලුවොත් තමන් දැකල තියනෙ ලෝකයේ ඇත්තනෙවෙයි තමන් දැකල තියෙනෙ දුෂ්ටි ගොඩක් එනිසා මුලින්ම මේ බුදුරජාණන් වහන්සේ අපිට මේ දුෘෂ්ටි ජාලයේ කඩාගන්න විදිහයි ධර්මය තුළ විස්තර කරන්නේ සක්හය දුෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසකින තුන් සංයෝජනයන් දුරු කරලයි බුද්ධ ශාසනයට අපිට ඇතුල්ලෙන්ට පාරහදාගන්න පුළුවන් කමතියෙන්නේ. සක්හය දුෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ අපිට විග්‍රහ කරන්නේ සේ මෙසේ දුෘෂ්ටියක් විදිහට නෙවෙයි. ඒක දෘෂ්ටිමහක් කාන්තාරයක්. දුෘෂ්ටිම හා සාගරයක් දෘෂ්ටි විශෝකයක් විදිහටයි භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වා වදහරන්නට යෙදුනේ. එහෙම නම් අපි හිතන් නෝ අපි කල්පනා කරන්න ඕන දෘෂ්ටි ගොඩ කියඳලා අපි ලෝකෙ දකින්නකොටන්. දෘෂ්ටි සමුදහය කියදල අපි ලෝකෙ දකින්නකොට. දෘෂ්ටි රාමුවකින් අපි ලෝකෙ දකිනකොට අපිට කවුදක්කවත් ලෝකෙ ඇත්ත පෙනෙන්නේ නැැ. කෙනකෙනා ලෝකෙ දකින්නේ. දෂ්ටිය තවරගෙන ඒ දෘෂ්ටියට සාපෙක්සවඒ නිසා ඒ දෘෂ්ටි ගොඩ ඇතුළෙන් ලෝකෙ දැකලා ඒ දුෘෂ්ටියට සාපෙක්සව තම තමන් හිතාගත්ත දෙයක්ක් කලා මුළු ජීවි තේම ගත කරලා මැරලයනවා නමු තමන් හිටිය දුෂ්ටික කියලවත් තමන්ට තීරුණේ නෑ තමන්ට වැටහුණේ නෑ ඒ තරම්ම එ හිටපු දෂ්ටිය ප්‍රබලයි එහට දුෂ්්‍රිය පේරුම් ගන්ට බැරි තරම් ගැමුරුයි මහසාගරේවාගේ පුළුල් එකක් එහනන්ගේ උපමා ඇසුරෙන් බැලුවම් අපිට තේරෙනවා ලෝකෙ ජීවත්වෙනකොට ලෝක තුළේ තම තමන් දෘෂ්ටි ගොඩකින් ලෝකෙ හඳුන ගත්ත බව එහෙනම් කෙනෙකොට හිතෙන්න පුළුවන් හඳ තාරකා ගස්ගල්ලලින් පිරිච්චමය ලෝකයේ දෘෂ්ටි වලින් තොරෝ කොහොම ද අපි දකින්නේ. දෘෂ්ටි බිඳගන අපි කොහොමද මේ ලෝකෙ දකින්නේ. මෙහම හිතමකෝ. ඉර ඉර බව අඳුනන්ටෙ නෑ හඳ හඳ බව දන්නේ නෑ තාරකා තාරකා බවන්ඳුන ගත්ති නෑ ගස් ගස් බව දන්නේ නෑ ගල් ගල් බව දන්නේ නෑ එනම් ඉරහඳ තාරකා ගස් ඇල්ලදල ගංගා මහා සමුද්‍ර වලින් පිරිච්ච ලෝකයේ කියන එක අපි හඳුනගත්ත දුෂ්ටියක් අපි ඉගනගත්ත දෙයක් අපි දරාගත්ත දෙයක් දරාගත්ත කිසිම දේකෙන් මේ ලෝකයේ ඇත්ත දකිට බෑ භාගියතුන් වහන්සගේ ධර්මය තවත් දරාගැනීමක් තුළට කොටුවන්නට නෙවෙයි. ලෝකයේ තියන සියල්ලු දරාගැනීම මික්ම හන තැනක්. ලෝකය තිබන දුෂ්ටිවලට අලුතියෙන් තවත් එක දෘෂ්ටියයක් හදලයේ දුෂ්ි ාමුව දරාගෙන ඒ ඇතුළේ කොටු කරන්නට නෙවෙයි. සියල්ලු දරාගත් දෘෂ්ටීන්ගෙන් මිදන්නට. සියල්ලු දෘෂ්ටීන් ඉක්ම වන්නට සියල්ලු දරාගැනීම් ඉක්මුවන්නටයි භාග්‍යතුන් වහන්සේ ධරමේ දේශනා කොට වදාරන්න ටයෙදුනේ. දරාගැනීම් කෙලා කිව්වට පස්සේ අපි තේරුම් ගමු ඉරබව අපි දරාගෙන තියෙනවා. හඳබව අපි දරාගෙන තියෙනවා ගස් කොළම්භ අපි දරාගෙන තියනවාව මේ මම බවටත් තමන් දරාගත දෘෂ්්‍යයක්ත්තිය න මෙහෙම හිතමකො තමන්ගේ පැත්තෙන් ඉස්ල හිතළ බලමුකොන් ඔන්න තමන් හදුන්නගන්න මම හවල් පුද්ජලයා මම හවල් දවස්සේ මේ ලෝකී ඉපදුණු හැදුණු වැඩුණු අහවල් අම්මතාත්තකට ධභ ඉපදිච්ච මේ අහවල් සමාජ තත්ත්වෙන් යුත්ත අහවලා තමයි මම කලා හදනුව ගත්තා මොතකට හිතමයේ දරාගත්ත සියලු දාගැන ම්ටික ම හවලා මෙහෙම මෙහෙම කියල දරාගත්ත දරාගැන ම්ටි අපි ම කළල බලම්පොඩ්ඩක්. ඔබ හිතන්න ඔබ ජීවිතය මේ ඉන්න මට්ටමේද ලොබේ සියලු මතකය දැන් ඩිලිටෙනවා මැකෙනවා කිසි මතකයක් නෑ. දැන්වමට හවලා විදියට හඳුන්න ගන්ට දරාගත්ත දුෂ්ටයක් නෑ හඳුනාගත්ත දෙයක් නෑ. අඩුමතරම ඔබට දැන් ස්ලුම් නිය දස් සම්මස් නහරවෙලින් හැදිච්චමය හවල් සරීරකූඩුව කියල දරන්ටක් බෑ. දැන් අපිට විවාහාර භාසාාවෙන් කියන්නට වෙනවනම් වෙන්නේ ප ඇ දැන ැ දැනගැනීම දැනගැනීමක් නමුත් පනීම පැෙනීමක් බවඳුන ගත්ත නැහැ. ඇහම ඇහීමක් බවඳන ගත්ත නෑ දැනීම දැනීමක් බ වඳුනගත්ති නෑ දැන ගැනීම දැනගැනීම බවක් අඳුනගත්ති නෑ. අපිට වචනකින් එහාට වචනපද ඉක්ම ඔපු තැනක් බව ධර්මය අපි තේරුම් ගන්නටුවමනයි. තේරුම් ගැනීමේ පහසුවට තමයි අපි දිට්ට සුතමුත විඤ්ඥාත විදිහයට පෙනන එහෙන දැන දැනගන්නෙන වචනටික පවිච්චි කළේ නමුත්. ීම ඇත්ත අපි දකින් ටෝන ඇහීම ඇත්ත අපි දකින් ටෝන දැනීමේ ඇත්ත දකිින් ටෝන දැන ගැනීම ඇත් අපි දකින් ටෝන ඒටික අපි දකිනොකට ඒටික අවබහෝදයට පත්වෙනකොට අපිට උපදිින්ටෝන ජානාතිකන දැන ගැනීම නෙවෙයි අපට උපදිින්ටෝන පජානාතිී ප්‍රඥ්ඥාවෙන් දැනගත් නුවන දුක්කංච පජානාති දුක සමුදයංච පජානාති දුක්ක නිරෝධංච පජානාති දුක්ක නිරෝධ ගාමිණී පටිපදංච පජානාති දුක පිළිබඳව අපි හර්යටම නුවනින් දැන ගන්ටෝනම් දුක්ක සමුදය පිළිබඳව අපි නුවනින් දන ගන්ටෝන දුක්ක නිරෝධය පිළිබඳවා පින් නුවනින් දැනගන්න ටෝන දුක්ක නිරෝධ ගාමිණී පටිපදහව පිළිබඳවා පින් නුවනින් දැනගන්න ටෝන එනම් මෙ නුවනින් දැරගන්නවා කියලා කියන්නේ ලෝක සත්‍යයා නොදකපු පෙර නොවසපු පෙර දැක්කෙ නැති ආකාරයක් එනම් එක පෙර නොවස්සූ විරූධර්මයක් වෙන්න ටෝන හල තියෙන්න්නට පුළුවන්කමක් නෑ පෙර අහපු නැතිධර්මයක් නොවස්සූ විරු ධර්රමයක් වෙන් ටෝනමි බුදු දහම කෙල කියන්නේෙම නම් අපි කල්පනා කරලා බලමු සම්මතඉක්මල ලෝකෙ දැක්කට පස්සේ ප දො පැනීම පැනීමක් බවදන්නේ නැහැ නමුත් අපිට තියෙනවා මෙන්න මෙම දුෂ්ටියක්. පෙනීම කියනතනට පුද්ජල භාවයක්දාගෙන තියෙනවා මට පෙනුණා. ඇහි ම කියනතැනට පුද්ජලභාවයක් තවරගෙන තියෙනවා මට ඇහුණා. දැන්ඒ මම බලනවා පෙනුණෙකුමක් ද. ඒ මට සම්මතයෙන් එහිච්ච දැනගත්ත දුෘෂ්ටියෙක්ක ආවර්ජනය කරගන්නව පෙනුුණේ අහාවල් අහවල්දේ දැක්කේ අහාවල් ලහවල්දේ ඇහුනෙකුමක් ද මම හොය ලබල් නොම නොව දැහුණේ කියලා. එතොට මම හිටියනෙවෙයි. අනාත්මව සිද්ධ වුණු පැෙනීමට ආත්මීය සංකල් පේතැවරවා. එදෝේ සංකල් පිතව තමයි මොකක්ද කළේ මම නැමැති සංකල්පය මත පිහිටල මම නැමැති දුෂ්ටිය මත පිහිටලා ඒ මට ඇහුනාෙන සම්මතය තුළ ඉඳල ඇහිච්චදේ දැකපුද්දේ විඳපුදේ අධ්‍යැකපුද්දේ යමක් බවට පත් කරනවා. අහවල් දේ නේදමේ. අවල් අහවල් දේ නේද මෙහෙන්නේ. දරාගත්ත දුෂ්චිටික මෙහිකර කරාම කදද කරන්නේ පැනීම මටපෙනුණු බවට ඇහීම මට ඇහුණු බවට දැනීම මට ඇහුණු බවට ගොඩනගාගත්තු දුෂ්ටිරාමුවත්තෙක් කළා. ඒ දුෘෂ්ටිටික මත පිහිටලා අසවල් දය මටපෙනුුණේය. අසවල් දේ මට ඇහුුණේය, අසවල් දේ මම දැනගත්තේ ය කියන්න. ආත්මිය සංකල්පය මත පිහිටගෙන ජීවිතයක් ජීවත් කරවනවා අපිට හිතෙන්න්නේම අපි මේ ජීවත්ව ජීවිතය ඇත්තක්්‍යය කියලා අපි මේ ජීවත් ජීවිතය දැනගන්න හඳුනගන්නට කැත්තක්්‍යය කියලා අපි දරාගත්ත දරාගැනීම සත්‍යක්්‍යය කියලා එ දරාගත්ත දට දැඩිස්සේ බැහැගෙන දරා ගත්තදේ දැඩිස්සේ ග්‍රහණය කරගෙන ඒ දෘෂ්ටි ගතයන්ගෙන් පෙළෙමින් ඒ දුෘෂ්ටි ගතයන් තුළ හිරවමින් ඒ දුෘෂ්ටි ගතයන්ගෙන් මිදෙන්ට බැරි මමත්වයක් තුරළු කරගෙන ජීවත් වෙනවා. මේකට කෙනවා ජීවිත පැවැත්න. මේකට කියනවා අවිද්‍යාව එන මොකද විද්‍යාව. දැන් අපි හිතමු, පෙන්නු නේය කියල කියන්නේ අපේ දෘෂ්ටිය නමුත් පැෙනීමේ ක්‍රියාවල්ලිය පැනීමේ ක්‍රියාවලියයක් බවඳු නන්නේ නෑඒ ක්‍රියාවලිය ක්‍රියාවලියක් බවත් දන්නේ නෑ ඒ ක්‍රියාවලිය යමක් දෙයක් සිද්ධ වුණු බවදන්නේ නෑ ඇහීමේ ක්‍ර ක්‍රියාවලියක් බවට පත් කරන්නේ අපේ දුෘෂ්ටියෙන් මිසක ක්‍රියාවලියට ක්‍රියාවල්ලිය හම්බෙල්ල නෑ යමක් හම්වෙෙල නෑ මේ යමක් දෙයක් හම්බුවෙන්නේ දුෂ්ටියට බව අපි මුලින් තේරුන් ගන්ටෝනම්. යමක් දෙයක් හම්බෙනවනම් හම්වෙන්නේ පුද්ජල්ල භාවයට බවපි තේරුම් ගන්ටෝන්. කෙනෙකුට බව තේරුම්ගන්ටෝන අන්න එතන තමයි මේ මැවුංකාර්යයාගේ ස්ථානය බව ප්‍යවබෝධ කරන්නටඕන දැන් යමක් පෙනුනාය කියන තැනතමයි එ පෙනනිිච්ච යමට තන්හා වූපදින්නේ. යමක් ඇහුනාය කියන තැනත් එක්ක තමයි ඇහිච්ච යමත් එක්ක ගණුදනු කිරීම සිද්ධ වෙන්නේ යමක් පෙනුනාය කියනකොට පෙනුුණ කෙනානියෝජනය වෙනවා පෙනුණු දෙෙන් නියෝජිනී වෙනවා. ඒක් කලා. පෙනනිිච්ච කෙනා සහ පෙනනිිච්ච දෙයාතර සම්බන්ධතාවය ගොඩනගනවම අස්සවල් දේ පෙනුුණය. වටිනකම් නොවටිනාකම් ගොඩනගෙනවා. සුභ අසුභ වසයෙන් නිමිති අනුනිමිති ආවරජනය කළනවා. එම ආවර්ජනය කරගෙන ප්‍රියවස්සයෙන් අප්‍රියවස්සයෙන් සුභවසයෙන් අසුභවසයෙන් නිමිති අනුනිමිති වලෙන් ආවර්ජනය කරමින් ලෝකය නැමති දුෂ්ටිය එෙමනැත්තම් රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහේ ගොඩනගපු ලෝකය තුළ අතර මංවීීමක් සිද කරගන්නවාම් දැන්හෙනම් අපි බැලුවතින් අපි හිතුවොත් මේ දැම් පේනවාය කියලා මෙදැම් පේනවය කියන සිද්ධිය අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති වර්තමානයද නැවතිච්ච්‍ය නැති. එමන ආපුතැනකුට නැත්ති තිබුණුතනක් නිත්‍ය විස්තිරව පෙන්නන්ටත් කලියෙන්න්නේ ඉක්ුමවාගියපු යට ඇඟිල්ල දික් කරලා මිරිගුවේ වතුර පෙන්නන්ට බෑවාගේ අහවල් තැන තියෙනවායේ කියලා. නමුත් බලපු බැල්මටම තියන භවටම පේන තියන බවටම පෙනුනට තිබුණු තැනක් පෙන්නන්ට බැරි. ගිහිල්ල අල්ලන්ට බැරි ගිහිල්ල වතුරටික එකතු කරලා ගන්ට බැරිී. අතුර ටික්ක හින්දන්න බැරි මිරිගුවෝ වගේ තමයි අපි මේ ජීවිතයේ මේ මේ දැන් එදින ද ලබන අත්දැකීම. මොකද මේ ලබන මොොමොහොත නැවත කිසිම අවස්ථාව කෙළිට ගන්ට බෑ ඔබ අතීතය කෙල හිතාගනී මිරිගුව තිබ්බා කියන සංඥාවත්යක් කර හවල් තැන තිබ්බෙ කියලලාආවරජනය කරනෝ වගේ මඟ හාවල් දවසය අහවල්තන හිටියාය. අහවල් දවසය අහවල්දය දැක්හය දැන් සුළු මොහොතකට කලින් මේ අත්දැකීම ලැබු අය කියලා මෙනෙහි කරන්න පුළුවන් ව. නමුත් අත්දැකීම ලබපු වෙලාව අත්දැකීම ලබපු එමොහොතට නැවත කිසිීම දවසක පාතබන්නට බෑ. නැවතේ මොහොත, හොයිම විදිහකටවත් අල්ලන්ට බෑ. එහනම් ඔබ මේ මොහොතක් විදිහට ජීවිතයේ හඳුනගන්න වර්තමා නත්දැකීම ඔබට දෙයක් විදිහට යමක්වෙ විදිහට කෙනෙක් ලබන අත්දැකීමක් විදිහට තේරෙනවා නමුත් අත්දැකීම ලබපු කෙනා හෝ. එ අත්දැකීම ලබපු මොහොත හෝ ඒ අත්දැකීම ලබපු අවස්ථාව. ජලි කිසිම විදිහකට නැවත උදාකරගන්නට බෑ එම් අපිට තේරෙනවා මිරිගු දියවාගේ නැවත අපිට අවස්ථාව ලබන්ට බෑ ඒ ඒ නිසා අපි කියනව එක නිතතිය විච්චය ස්තිරවිච්ච යමක් දෙයක් නම් නොවේ මේල්ලබ පුවත් දැකීම අනි්‍ය ධර්මයක් අස්තිරධර්මයක් ඒ ලබපු අදදැකීම අහාවල් තැන ඉඳලානෙ ආවෙේ අසවල් තැනතිබිල්ලන ආවෙ කියල කියන්ටත් බෑ. අහවල් තැනටන ගියේය කියලා නැවතේ ගියපු අත්දැකීම අතීතය අතීතය කියල කිවට අතීතය ඇදලාරන් නැවත වර්තමානය කරලා විඳින්ට බෑ වෙලාව. නවට අවුරුදු පහකමං වයස්සේ මෙහෙම ජීවත්වනා අවුරුදු දහයි පහලේ වයසේ ම මෙහම ජීවත් වනාා මෙම දෙේකලා කලා ආවර්ජනය කළ හැකි. නමුත් ඒ මුොහොතේ නැවත ඔබට අදදැකීම නැවත කවදාකවත් ලබන්ට විඳින්ට බෑ. එහෙනම් අපි තේරුම්ගන්න ඕනඒ ලබන අදදැකීම යමක් දෙයක් වෙලා කෙනෙක් ලබන දෙයක් වෙලා ඇත්තම ඇත යථාර්ථයක් බවට පත්වෙලාඔබට දැනේ හරියට මිරිංගුවේ වතුර මිරිගුවක් බව අඳුනගත්තේ නැති කෙනෙක්වාගේ මිරිංගුවක් බව අඳුනගත්තේ නැති කෙනෙකුට එතන වතුර තියෙනවා කෙනෙක් හැවුවත් එහෙම නම්ඒ ලබ නත්දැකීම අපි නැති කරන්න ට්‍රෝනිද එක මෝඩ ප්‍රශ්නයක් එ ලබන අදදැකීම නැතිකරට බැහැයි එලබන අදදැකීම නැතිකරන්ට නං එක ඇත්තක්වෙන්ටඕන තියෙන දෙයක් වෙන් ටඕන මිරංවේ වතුර හිස්කරන්ට බැරුව වගේ මිරිංවේ වතුර නැතිකරන්ට බැරුව වගේ මිරිගවේ වතුර අහක් කරන්ට හිදවන්ට බැරුව වගේ මේ ලබනද්දැකීම හින්දවන්ට බෑ අයින්කරන්නට බැෑ එකට හේතුව මේක ඇත්තටම කෙනෙක් ලබන අත්දැකීමක් නොවන නිසා. නමුත් අපිමකක්්ද කරන්නේ. මෙ අත්දැකීම ලබන්නේ මමය කියෙන දෘෂ්ටියයටට බැහැගත්තට පස්ේ දැන්ම් ප්‍රශ්නයක් මගේ දේවල් මුණ ගැහෙනවා. මට පේන දේල් මටහෙන දේවල් මට දැනෙන දේවල් බවට පත් වෙනවා. එහෙම පත්කරගෙන ඒවා තමන්ගේ ආදරණය දේවල් බවට පත්වෙන්ට පුළුවන්. කැන තමන්ට ප්‍රියදහේවල් බවට පත්කරගන්නවා. තමන්ට අප්‍රිය දේවල් බවට පත්කරගන්නවා දැන් අනු නිමිති නිමිති ආවරජනය ක්‍රමෙන් ප්‍රියමනාප දේවල් අප්‍රියාමනාප දේවල් කැමැති ආකමැති දේවල් ලස්සන කැත දේවල් උස මහත කලු සුදු කොට මිටි බේදය රළු ගොරෝසු සිනිදු බවට පත් කරගෙන දැම්මකද කරන්නේ මේ ලබපු අත්දැකීමම් ටික ලෝකේ බවට පත් කරලා තමම් බවට පත් කරලා නමුත් වැටහුණේ නෑ පෙනපිඩක් වගේ රූපය කත්දැකීමක් දිය බුබුලක් වගේ වේදනාව කදදැකීමක් මිරිගුවක් වගේ සංඥාව කදදැකීමක් හෙ කඳක් වගේ සංකාරය කත්දැකීමක් මායාවක් වගේ විඤ්ඥානය අධදැකීමක්යලා අවබෝධ කරගත්තෙන ඇැති නිසා ඒ ඇත්තකරගෙන ජීවත් වනවා සබ්බේ පොතුජනිිකාවුම්මත්තකා මේ පුදුම පිස්ුවක්ඒ පිස්සු ලෝකය අ අතරමං වෙලා අිමකක්ද කරන්නේ වටින දේවල් හොයහොයන නොවටින දේවල් සම්මත කරගෙන් වටින දේවල් සම්මත කරගෙන, සැපදේවල් සම්මත කරගෙන දුකදේවල් සම්මත කරගෙන සැපේ හොයෙනවා වටිනකම හොයෙනවා මේක ඇතුළේ අතරමං වෙලා. නමුත් සැප හොයලා හොවෙලා හවර කරපු කෙනෙක් ලෝකෙ නෑ හොයෙන අය අතරය. වටිනකම හොයලා හොල්ල තමන්ට ලැබුණ වටිනකම ඇති කියල නතර කරපු තැනක් නෑ හොයනා අය අතර ඇයි. රිංගුවේ වතුර මුණ ගැහෙන්නේ නැතුව වගේ දුවන්ට දුවන්ට හති විතරයි හොයාගෙන හබුවෙලනෑ සක්කිති රජ පදවිය දක්වා වයන් කරලා දුවපු නැති කෙනෙක් නෑ දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් පින්දරණය කරමින් බ්‍රහ්ම තලවල බ්‍රහ්ම සම්පත් වදනය කරමින් සක්කායි දිච්්‍රිය තුළ තිස්සෙක් ලෝක ධාතු තලේම වින්දනය ලැබු විදනයන් අප්‍රමානව බුක්තිබිඳත් ඇතිවුණේ නැත්තේ ඇයි දෙ කියල බැලුවොත් මිරංගේ වතුරබීල පිපාසය සංසිඳවගන්ට බැරිනිසා. එ මිරංගුවයේ වතුර හොයාගෙන දිව්වා පමණයි ලස්සන ලෝකෙක නමුත් තවම හම්බෙලා නෑ පිපාසිතයි. ඒ නිසාඒ කාම ප්‍රපාසාාවෙන් යුත්තව කාමලෝක ඉපදිලා දත් සැරිසරනවා හොයෙනවා එකම ගින්න කාම පිපහස්සය සංහිඳවගන්්‍ර ක්‍රමයක් ඒක මිදන්ට්‍ර ක්‍රමයක් නමුත් හම්බුනෙ නෑ නමුත් සොයාගන්නට පුළුවන්කමක් ලැබුණ නෑ හම්බුණු නැති සොයාගන්ට බැරිවිච්ච දේපසු පසා දදුවනවා මෙන්න මේකට තමයි අපි කියන්නේ දුක සමුදය කරගන්න පාර අවිද්‍යාවෙන් පිරිිච්ච දුෂ්ටිය නමුත් මෙහෙම හිතුුවත් මේ දැන ලබ න අදදැීම අතීතෙට අයිති නැති අනාගතය කිසිම කලක නැවත ගන්ට බැරි වර්තමානයේ විදිහෙට හෝ නතර කරගන්ට බැරි අදදැකීමක් එ අදදැකීම අපිට කෙනෙක් වෙලා අදදැකීම අපිට මම වෙලා ඒ නිසා මේ අත්දැකීම මම දකිනවා වෙලා මම අහනුව වෙලා මට දැනෙනවා වෙලා මම විඳිනවා වෙලා එත් එක්කලාා මංවිච්ච මගේ විච්ච සංකල්ප දුෘෂ්ටිකොඩක් ආවර්ජනය කරමින් මගේ ආදරණය අම්ම මගේ ආදරණීය පියතුමා මගේ ආදරණය ස්වාම්‍ය බිරිඳ, දූදරුවෝ දේපල වස්තු බවට පරිවර්තනයවෙමින්. මංවෙනුවෙන් මගේ වෙනුවෙන් එ දුෂ්ට ඇතුළේ ජීවත්වෙනවා. දැම් මොකද වෙන්නේ. මංවිච්ච මගේදේ අපිට අහිමිවීම සිද්ධ වෙනවා කොහොමද සිද්ධ වෙන්නේ. මන් නොවන මගේ නොවන, අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති අධදැකීම ඔබට තමන් වෙලා කොහොමද පැනීම පැනීමක් නෙවෙයි පනීම කෙස් වෙලා පන පැනීමක් නෙවෙයි පැනීම ලොම් වෙලා පැනීම පැනීමක් නෙවෙේ නියදත්වෙලා කාගෙද තමන්ගේ දැන් කෙස්ලොම් නියදස් සම්මස් නාර්වෙෙලින් හැදිච්ච මාවත් මගේ අයත් එෙක් කළ මනසිකාරයෙන් ගනු දෙෙන අප පවත්ත නවා. එම නැතුව පැෙනීම කිවෙන උඩ පැන්න පැන්න. අහවල්දේ පේනවා අහවල් දෙ වටිනවා කියලා. අහවල්ද මගේ මමය කියලා කිවෙන. ඒ දුෘෂ්ටිගතයත් එක් අපි ජීවත්වෙන අවිද්‍යාව නිසා දැමකක්ද කරන්නේ. අර අවිද්‍යාව තවර්රපු දුෘෂ්ටියෙන් දෙන ආවර්ජනය ඇත්ත විදිහයට පිළි අහරගෙන ේ ජීවිතයක් ජීවත් කරවනවා විද්‍යාව ඇතුළින් දැම්මකදදතිෙන් කන්නආඩියළඟට ගිහිල්ල බැලුවම පේනවා අනේ මගේ කෙස් වැැටි දැන් ඉදෙනවා හම රැලිගැහෙනවා දත් හෙල්ලෙනවා අතපය හතරහන්දි පණනැති වෙනවා අනේමම නාකි වෙලා අනේ මම වයස්ට ගිහිෙල්ලා මම මේකට කැමති නෑ හරීම දුකයි දැමකද කරන්න දු හැලවෙන්න. හෙල් එන දත ගලවල දතක් දාගන්නවා. රැලිගැහැෙන හමට මේක අප් එකක් කරගන්නවා. සුදු වන කෙස් ගහ කලු කරගන්නවා දුක නැති කරන්ට මේ කොරන්න පුළුවන් වැඩක් නෙවෙයි නමුත් තේරුම් අරගෙන බැලුවත් කෙස්ගාකි වෙන මම නාකිවෙලා මම වයසට ගිහින් කියලා. හමකි වෙන අනේ මම රැලිගෙහිල්ලා කියලා. දත්කි වෙන මං වැටන මට දුකයි කියලා. කෙස්ලම් නියදස් සම්මස් නහර තමන් කෙස්ලොම් නියදස් සම්මස් නහර බවවත් දන්නේ නැහැ. අතීතයක් කඳුනන් නැහැ වර්තමානයක් කඳුනන් එනෑ අනාගත අදදැකීමක්නේ. නමුත් වෙලා තියෙන්නේ අපිට පැෙනීම කෙස්සුනා මදිවට අතීතය ඉදල තිබුණු මගේ කෙස්සුනා දැංහරි ප්‍රශ්නයක්. සාපේක්ෂෝ වර්තමාන අත්දැකීම තුළ සිහ පිහිටවන්ට බෑ අතීතයක් ජීවත් කරපු අවිද්‍යා සහගත දුෂ්ටියෙන් ආවර්ජනය කරනවා කලින් උබ මෙහෙමයි හිටිය දැන්උබ මෙහෙම වෙලාය. කලින් ඔබ තරුණ වෙලා හිටියේ දැන්බනාකිවෙෙලාය. දැනුබ වයසට ගිල්ලයකෙන මෙනෙහි කිරීම සිතින් දෙනවා. ඒ දැන මෙහි කිරීමත් එක් කලා දැන් අහුුවෙනවා තරුණකෙ වයස්සට ගිහින් අනිත්‍ය වෙලා ලෝක අනිත්‍යය දැක්කා. දැම්ම ආනිත්‍යය දැක්ක ඔබ කොහේ දෑ. නිත්‍ය සං්ඥා වෙපිහිට ලාතීතය සිට වර්තමානය දක්වා ජීවත්වන්නු අනාගතය දක්කා ජීවත්වමින් පවතින කෙනෙකුගේ අනිපතිය දැක්කා කළ කැන්නේ දැකල තියෙන්නේ නිත්‍ය සං්ඥාවක් අනිත්‍යය කෙළ හඳුන්ව ගැන. ඉස්තිරව ජීවත්විච්ච කෙනෙකුගේ අකණ්ඩව සිද්ධ විච්ච වයස්සටයාමක් දැකලා දිරීමක් දැකලා දැංඟට ජරාමරණය හික්මව වන්න ධර්මය මන ගැහිලා නෑ? ජරාමරණය තුරලු කරගෙන දුක්කවේදනාව උරුම කරගෙන අනේ අපයි මගේ දැන් රැි කෙස් ඉදිලාය. මගේ හම දැන් රැලි ගැහිලාය. මගේ දට්ටික දැන් හැලිලාය කියන ජරාමරණය සමුදහ මෙෙන හිකරමන්න. ජරාමරණ සමුදය තුළ අතරමංගමින් කටයුතු කරනවා මිසක ඔබට විදර්ශනා නුවන පහල වනි නෑ සමුදය ඇතුළට කොටනා මිස නිරෝධය සාක්සත් වනි නෑ. ඒනන් කෙස්ගහත් එක් කළ ඔබට එන දුක නවත්තන්ට බෑ මේ පෙනෙන අදදැකීම යමක් දෙයක් බවට පත්කර ගතට පස්සේ. ට තේරුණේ නෑ මේ අදදැකීම අතීතයට අයිති නැති වර්තමානයට දයිති නැති අනාගතයට ද අහිති නැති පුද්ජල භාවයෙන් තුරවිච්ච අනාත්මවිච්ච අස්තිරවිච්ච අනිත්‍ය විච්ච අත්දැකීමක් බව එහෙම තේරුම් ගත්තා නම් අතීතයක්ත් එක්ක සංසන්ධනය කරන්නේ නෑ පච්චුප්පන්නං චේදම්මන්තත්තතත්ව විපස්සති. වර්තමාන යුත්තුලසිහ පිහිටෝගෙන විදර්ශනා නොවැන සකස්කරගෙන බලනවා. මේ ලබන අදදැකීම යමක් නෙවෙයි දෙයක් නොවෙයි කෙනෙක් නොව. මේ ලබාපු අත්දැකීම අධදැකීමක් බවත් දන්නේ නැති නමුත් පුද්ජලභාවෙන්. දෘෂ්ටි ජාලෙන් එතන්ට ඇද්දවන්ට හදන බොරුවක් නේද මුලාවක් නේද කල තේරුම් ගත්තොත් දුක්ක නිරෝධගාමිණී පටිපදාවමුණ ගැහෙනවා එයා කෙස්ගහේ නිරෝධය දකිනවා එදට කෙස්ගහය නිරෝධය කලා කියන්නේ තිබුණු කෙස්ගහ නැති කරනවා කියෙනෙ එක නෙවෙයි ඔන්න නිරෝධයට නැතිකිරීම කෙල ගත්තමෙන ප්‍රශ්නය ජරාමරණය නිරෝධය දකි නොයා. ජරාමරණ නිරෝධය දකිනවකිවට පස්සේ ජරාවට පතිච්ේ කෙස් ගහ නැපි කරනවන්නේෙ වෙයින්නේ.ඒ නුවනක් නේ නිරෝධ ඥානයක් නේ. එතවට දුක්කේ ඥානම් දුක්ක සමුදයේ ඥානම් දුක්ක නිරෝධහි ඥානම් දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය ඥානම්. මේක නුවනක්. එම නැතුවහ? දුක්ක නිරෝධ ගාමිණී පටිපදාව කෙලකයන්නේ දුක නැති කරන්න විදිහක් ප්‍රතිපදාවක් පිළිබඳනුවනක් නෙවෙයි. දුක සකස් නොවන්ට ප්‍රතිපදහාවක් තියෙනවා නම් දුක උදා නොවෙන්ට ප්‍රතිපදාවක් ක්‍රමයක් තියෙනවනගන්නන්නේ පිළිබන්ඳිපදඥානය. එහෙම නම් පැහැදිලි වෙනවා. පැනීම පැනීමක් බව නොදන්න පුද්ජල භාවේ තැවරිලාම අපිට දැනෙන අනාත්ම වුණු නමුත් පුද්ජල භාවයකින් පෙන්නෙන බොරුවක් බව තේරුණා නම්. නිත්‍යව ස්තිරව යම් තැනක යම් කෙනෙක් තුළ සිදු නෝනු ධර්මතාවයක් බව වැටහුණා නම්. ඒහෙ වෙලාවේ අදදැකීම පිළිබඳ නුවන ඉපදුනා නම්. එතන දුක්ක නිරෝධය සිද්ධ වෙනවා ජරාමරණ නිරෝධය සිද්ධ වෙනවෙයි පැනීම පැනීමක් පිච්ච තැනකදී ඒක යමක් කෙනෙක් වෙලා කෙස්ලොම් නියදස් සම්මස් නහර වනාට පස්සේ ඒ කෙස්ලොම් නියද සම්මස් නහරවල දිරීමමයි හම්බෙන්න්නේ ඒක තමයි දුකයි සමුදයය කළ කියන්න. ඔන්න දැන් දුක සමුදය පිළිබඳ නුවන එතන පාල වෙනවා. මේ අනාත්ම අනිත්‍යය විච්ච පෙනීම ඇහීම දැනීම දැන ගැනීමේ ඇත්ත නොදන්නකම නිසා දුකට කොටු වෙන ඔන්න දුක්ඛ ඥාණය පාල වෙනවා. ද අනිත්‍ය බව දුක බව අනාත්ම බවදැන් අවබහෝධ වඋනා. නිත්‍ය නොවන ධර්මතාවෙන් නිත්‍යය වනාම ස්තිර වඋනාාවම දැම්ම කද වෙන්නේ එක ආත්මකොට ගත්තට පස්සේ දුක තුළ බැහගන්නවනේ මගේ කෙස් ඉදිලාය. හැබැයි කෙස්ගහට කෙස්ගහවත් මුණ ගැහුනෙ නෑ කෙස්ගහත් දිරපු ඉදිච්ච බවක් දන්නේ නෑ හමට හම මුණ ගැහුනෙ නෑ හම රැලි ගැහිච්ච බවක් දන්නේ නෑ දතට දත මුණ ගැහිලට නෑ දත හැලිච්ච බව දත දන්නේ නෑ නමුත් රාත්ම දුෂ්ියෙන් කියන උඹ කලින් මෙහෙම හිටිය උඹට දැන් මෙහෙම වෙලා. ඒ හැගීමත් එක් කල දැන් ලෝකයේ දුකටත් සමුදේටත් කොටුවෙලා. දුකේ නොහොට ගැනීමත් ඒට තිබුණු ප්‍රතිපදාවත් මාර්ගයත් නුවනත් වැහිලා. නමුත් නුවන පහළවිච්ච තැන. ඥානයේ පහළ විච්චතන අවබහෝ දෙකට පත්තින්නවා, දුක්ක නිරෝධයත් නිරෝධ ගාමිණී පටිපදාවත් කියල කියන්නේ කෙනෙකුගේ තිබුණු දුකක් නැටි කරනවා නෙවෙයි. මංවසෙන් මගේ වසෙන් නයදගත්ත සක්කාය දිට්ටියත් එක්ක යමක් දෙයක් බවට ලෝකයක් බවට නිමිති අනු නිමිති අරගෙන. දරාගත්ත දුෘෂ්ටිජාලයනේ ද දුකට පාරකැප්පුුවීම. සමුදයට පාරකැපපුුවේෙන් අතීත වර්තමාන අනාගත විදිහට ලෝකෙ අතරමං කළේ අන්නේ නුවන තුළ හික්මෙනකොට නිරෝධයත් මාර්ගයක් ප්‍රත්‍යයක් සයි. නිරෝධ මාර්ගයේ කළ කිව්වේ දුකේ නොහට ගැනීම නොහට ගැනීමට තියෙන පැතිබදාවත්. එනම් අපිට පැහැදිලිවෙන්ට්‍රෝන සත් වසෙන් යතාරතය දුකක් තිබිලාම නැතිතනකයි දුකක් තිබුණු බවට දුෘෂ්ටිගත වෙලා තියන්නේ දුක කියන්නේම දුෘෂ්ටියක් එනිසා දුකට හේතුව විදිහට පෙන්නන්නේ්‍ය අවිද්‍යාව කියන්නේ දුෘෂ්ටියක් එහනම් දුෘෂ්ටියෙන් නුපම් දුෂ්ටි කාන්තාරයක් දුක අවිද්‍යාව නැමැති දුෘෂ්ටියෙන් බිහිවුණු දුෘෂ්ටි රජෙකුයි දුක කෙලාකයන්න එ ලක දුක මතරදා පවතීකි එකයි ලෝකයකිවමකක්ද රූප වේදනා සංඥා සංකාර වි්ඥාන පහයක්ත්දකීම යමක් දෙයක් කෙනෙක් බවට පත් කරගත්ාව දුෂ්ටිය අන්න දෘෂ්ටිය මත ලෝකෙ ජනිත වෙනවාඒ ජනත විච්ච ෝකය මත්ත දුකරනදා පවතියවා එහනම් දුක තිබිල්ලාම නැති තැනක දුක තිබුණු බවට දුක ඇති බවට ගන්නා දෘෂ්ටිය අවබෝධ කරගත්ත දවසට දුක නිරෝධගාමිණී පටිපදවසාක් සත් වෙනවා. එනම් පරමාර්ථ සතතිය නම් දුක්ක නිරෝධගාමිණී පටිපදාවත්. නිරෝධයඇයි යථාර්ථය හෙනයි යථාර්ථයම නිරෝධයහෙන්නම්. නිරෝධහය කලකයන්න උදා නොවීම නම් සකස් නොවීම නම්. නිවීමකයන්නේ නිරෝධෙන් නම් නිවැන්න පිළිවෙත්ත නිරෝධගාමිණී පටිපදාව නම් ඒතුළ යමක් දෙයක් කෙනෙක් ලබනක් දැකීමක් සැනසීමක් නොවේය නිවීම කෙලකයන්න. යමක් දෙයක් කෙනෙක් ලබන අදදැකීමක් බවට පත්වතිබූ සියල්ලු දුෂ්ටීන් ඉක්මිවීමයි. අරමාර්ථ සත්තිය දුක්ක නිරෝධය නම් නිරෝධය කල කියන්නෙ කුමදද කලා අපිට වැටහෙන්ට්‍රෝන තිබුණු දෙේක නැතිවීමක් නෙවේ. යමක් නැතිකොට ලබන සදාාතනික සැනසීමක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කොට වදාහරන්නට ගියදුනේ. එහෙමනම් අපිට දැනෙන්ට්‍රෝන් අපිට තේරෙන්ටෝනිට අවබහෝධ වෙන්ටෝන, දුක්ක නිරෝධය කියල කියන්නේ තිබුණු දුකක නැතිවීම නොවන බවත්. යථාර්ථයම නිරෝධයක් නොහොට ගැනීමක් බවත් දුකතිබිලාම නැති තැනක තිබුණු බවට ගත්ත අවිද්‍යාසාගත දුෘෂ්ටිය නිසා දුක සමුදිය වුණ බවත් අවබහෝධ කරගන්න ටුවමනා කරනවා. අභි මේ සිද්ධ කරන්නට යෙදුණු ධර්ම දේසනාමේ පින්කම, තුළ තම තමන්ට චත්‍රරාර්්‍ය සතති පිළිබඳප අවබහෝධය ලබාගැනීම පිණිස වහල් වෙන විදිහේ ධර්මකාරණාවන් සාකච්ඡා කරගන්නට යෙදුණා මෙ ධර්ම දේසනාව තුළ නොතේරුණු නොවටවුණු යම් කරනාවක් තිබේනම් නැවත නැත ධර්මය ශ්‍රවණය කරමින් කලයාන මිත්‍ර ඇසුර ලබමින් දුකත් සමුදයත් නිරෝධයත් මාර්ග්‍යත් කියන චතුවරිය සතතියන් අවබෝධ කරගනිමෙන් නිවැනෙන් නිවීම පිණස්සම සැනසීම පිණසම ධර්මදේශනාමය පින්කම ඉවහල් කරගනිත්වා උපකාර කරගනිත්වාෙන් අධිෂ්ඨානය සිද්ධ කරනවා විසේසෙන්ම ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය දරන්නේ ට වස්සර හතකට පෙර පරලෝ සැපත්වන්නට යෙදුණු දයාබර ස්වාමි පුරුෂයාප්‍යාණන් වන විශ්‍රාමික ගනකාධිකාරී ජීකයේ ජයවීර මහත්මාට පඥනුමෝදනාවන් සිද්ධ කිරීම පිණිස්ස ධර්මදානයේ සැදහැති දායකත්වය එම මහතාගේ ආදරණය බිරිඳ වන කමලා කුමාරයේ ජයවීර මහත්මය අනෝජා ජයවීර දියනිය අමිත් ජයවීර පුතුුණුවන් සහ සඳලී ධ්‍යානිි අසෙන් වනුජාන මුුණුබුරු මිනිබිරියන් මුදිතා ලේලිය සහස් සුභසිංහ බෑනුණුවන් නැතුළු පෞුලේස් සියලු දෙනාවි සිින්දරනු ලැබෙනවා. එමිය පරලවන් යන්නට යෙදනා වූ ජීකයේ ජයවිර මහත්මාට මෙම ධනම දේශනාවෙන් ජනිතවන්නට ජෙදුනා වූ පං්ඥකුසල වාසනාවන් අනුමෝදන් කරමි අනුමෝදන් විත්වා වහ වහාම ධර්ම අභිසමය පිණිසම හේතු සකස්වත්වාකෙන් අධිෂ්ඨානය සිදුකරනවා. එවගේම ධර්මදාානයෙන් ජනිත වෙන සියලුවම කුසලානි සංස්යන් පරලෝ සැපත් පවුලේමය පරලොවේ යන්නට යෙදනු සියලූම ඥාති හිතමිත්‍රාදීන්ට දනුමෝදන් කරමි අනුමෝදම් වෙත්වා සංසාරික ජීවිතය සැපවත්වෙත්වා උතුන් නිවනින් සැසීම පිනිිසාත්. පු්කුසල වාසනාවන් හේතුවෙත්තා. සැදැහැති දායකත්වය දරු සියලු දෙනාටමත් සුජීවත්ව වවාසය කරන මෑනියම් ප්‍රමක පවුලේ සියලු දිනාටත් උතුන් ධර්මාභිසමය පිණසම් හේතුවෙත්වා උපකාරවෙත්වා ලක්වාසී ලෝකවාසී සියලොම දෙනාටමත් ධර්මාභිසමීම වෙත්වා නිදුක් නිරෝගී සෝපත් භාවේ චිරජීවනය සැලසිත්වා වහ වහාම ධර්මාබිසමය පිනිස්සම හේතුවෙත්වා ප්‍රඥා පවරක් පාරමිතාවක් බවටම පත්විත්තා කියලා පුඥනමුවදනාවන් සිදකරනවා. සුකි හෝතු අභිවාාදන සීලිස්ස නි්චංවදහාපිච්චායිනෝ, චත්තාාරෝ දම්මාවඩ්ඩම්ති ආයුුවන් ොහොසුකම්බලම්. ආයුරහා රෝග්්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්චේ. අතෝ නිබ්භාන සම්පත්ති. इमिनाथे समिज्जतु मोहखयो निभाम्